kali dina na vidina idiriya dakina fake twin lady ye varta banna tan jave ganna loke dina na oba oba mavenna ubi samata deepya twin gana ganna big twin lady reserate maru enna big twin lady obat sare titulanna से अप दे देना तुआ से अप दे देना वे मिन मतु काले वासना एक हद की नम तक वे मेलो के दे आलो के सदा दरे में जीविते में आदरे आओ तुआ से अप दे देना वे मिन मतु काले वासना बायोस्कोप कथा චිත්‍රපටයක් හදනවා කියන එක නම් මම මේ ඉදිරිපත් කරන බයිස්කෝප් කතාව තරම් ලේසි නෑ. ඒක තමයි සාමාන්‍ය තත්ත්වේ. ඉතාම අමාරු කාර්යයක්. අපි හෝල් එකකට ගිහලා පැය දෙකක් විතර චිත්‍රපටයක් නරඹලා වින්දනයක් ලැබුවට ඒ වින්දනය ලබන්න මාස ගණන් අවුරුදු ගණන් කන කට්ට දන්නේ ඒ නිර්මාණය කරන නිර්මාණකරුවන් විතරයි. ඒකයි අපි ඇත්තටම මේ ගැන අගය කරන්න ඕනේ. අද වගේ තාක්ෂණය නැතත් නැති කාලෙක 1970 දශකයේ පිරගත් වුණා ඒ වගේ අසීරුවෙන් රූපගත කරපු චිත්‍රපටියක්. අද වගේ අත්‍යවම තාක්ෂණය නැතත් කැමරාවෙන් දෘෂ්ටි ප්‍රයෝගමවල තමයි චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටිය තමයි ලෙනින් කවුරුත් නෙමේ ලෙනින් මොරායස් නිර්මාණය කරපු අධ්‍යක්ෂණය කරපු ඔන්න බබෝ බිල්ල වෙනවා කියන චිත්‍රපටිය. මේ චිත්‍රපටිය 1974 ජූලි මාසේ 17 වෙනිදා තමයි පළමුවෙන් තිරගත වුණේ. චිත්‍රපටිය නිෂ්පාදනය කළ සුගතදාස මාරසිංහ මහතා විසින්. ඉතින් අද බයිස්කෝප් කතාව ඔන්න බබෝ බිල්ල වෙනවා චිත්‍රපටිය. බයිස්කෝප් කතා. ඔය කවදද නිකන් හරියට වැඩක් කරන්නේ? මාරු. අංගෝ යන්න. ඔස් වැඩේ හරියට නිකන් නැත්නම් බලෙන් කරන්න. ඉතින් ලෙනින් මොරායස් අධ්‍යක්ෂවරයා ගැන මම මීට කලිනුත් බයිස්කෝප් කතා කීපයකින් මම ප්‍රකාශ කළා. වෙනින් කවුරුත් නෙමේ ලෙනින් මොරායස් කියන නම තමයි ඔහුට සිනමාවේ ආදේශ කරලා තියෙන්නේ. අභිරහස චිත්‍රපටියේ පටන් යුගෙන් යුගයට චිත්‍රපටිය දක්වා චිත්‍රපට රාශියක් අධ්‍යක්ෂණය කරලා කලාව විතරක් නෙමෙයි කැමරාවත් මෙහෙवला තමයි ලෙනින් මොරායස් මහත්මයා චිත්‍රපට නිර්මාණය කරේ. ඔහු ගැන නොදන්න කෙනෙක් මේ ශ්‍රී ලංකාවේ නැහැ. ඉතින් ඔහු තනෝ සියලුම චිත්‍රපට ඉතාම ජනප්‍රිය වුණා, ඉතාම සාර්ථක වුණා. ඔහුගේ චිත්‍රපට ආදේශක චිත්‍රපටි තමයි. බොහෝ චිත්‍රපට ඔහු නිර්මාණය කළේ දෙමළ හරි ඉංග්‍රීසි හරි චිත්‍රපටයේ කතාවක් උපුටගෙන තමයි චිත්‍රපට නිර්මාණය කරේ. නමුත් ඔහු ඒ තෝරගත්ත දෙමළ හරි හින්දි චිත්‍රපට අමුවේ නම් කොපි කළේ නැහැ කිසිම චිත්‍රපටියක්. එයා ශ්‍රී ලංකාවට උචිත විදිහට දෙබස් ඇඳුම් කලා අධ්‍යක්ෂණය කියන සියලුම දේවල් ශ්‍රී ලංකාවට ගැලපෙනවරින් සකස් කරලා තමයි ඒ නිර්මාණය කරලා තියෙන්නේ. ඒකයි චිත්‍රපටිය ඔහු කරපු නිර්මාණ සියලු දෙයක්ම සාර්ථක වුණේ. අර
ඉතින් ඔන්න බබෝ බිල් වෙනවා කියන චිත්‍රපටිය ඉතාම සාර්ථක වුණා ක්‍රියාදාම ගීත විකට දර්ශන සියල්ලගෙන්ම අංග සම්පූර්ණ චිත්‍රපටියක් තමයි ඔන්න බබෝ බිල් වෙනවා චිත්‍රපටිය ගාමිණී ෆොන්සේකා ජෝ අබේවික්‍රම ස්වර්ණා කහවිට රෙක්ස් කොඩිප්පිලි ලිලියන් එදිරිසිංහ පියදාස විජේකෝන් බී එස් පෙරේරා අග්‍රා සජීවනි සෝනියා දිසා රීටා රත්නායක මොරිස් දහනායක දොන් සිරිසේන ඇතුළු නළු නිලියන් රැසක් ඔන්න බබෝ බිල් වෙනවා චිත්‍රපටියේ චරිත නිරූපණය කළා. ඉතින් මම අතීතය හාරගෙන නිදන් හාරනවානේ චිත්‍රපටිවල. ඉතින් ඔහොම යනකොට මට මේ චිත්‍රපටියේ බයිස්කෝප් කතාවක් ඕන වෙලා මම අපේ දිනේෂ් ප්‍රීසත් මහත්මයා හමු වුණ වෙලාවේ යාමට ඔන්න බබෝ බිල් වෙනවා චිත්‍රපටිය ඉස රසවත් බයිස්කෝප් කතාවක් මට ඉදිරිපත් කළා. එතම කාටද දැනගතු යුතු කතාවක් තමයි ඉදිරිපත් කරේ. ඉතින් දිනේෂ් ප්‍රීසත් මහත්මයාට පළමුවෙන්ම මම බයිස්කෝප් කතාව තුනින් ස්තුතිවන්ත වෙනවා අපිට මේ අදහස් ප්‍රකාශ කරනවාට. චිත්‍රපටි බලනකොට කාටත් පෙනෙයි මේ චිත්‍රපටි අවසාන හරිය දර්ශනයක් තියෙනවා හෙලිකොප්ටරයක් ගාමිණී ෆොන්සේකා පසුපස හඹා යනවා එලවගෙන යනවා ඉතින් ගාමිණී ෆොන්සේකා කැලෑබද ප්‍රදේශයක දුවගෙන යනවා අහසේ හෙලිකොප්ටරයකින් ඔහු ලූබැඳ ඇත්තටම ඔහු මරන්න තමයි ට්‍රයි කරන්නේ වෙඩි තියලා මරන්න ට්‍රයි කරනවා ඉතින් මේක ශ්‍රී ලංකාවේ පළමුවට සිංහල චිත්‍රපටියක හෙලිකොප්ටර එකක් පාවිච්චි කරපු චිත්‍රපටිය විදිහට ඉතිහාසගත වෙනවා ඔන්න බබෝ විල් වෙනවා චිත්‍රපටිය තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට හෙලිකොප්ටරයක් පාවිච්චි කරලා හෙලිකොප්ටරයක දර්ශන රූපගත කරපු චිත්‍රපටිය තමයි ඔන්න බබෝ විල් වෙනවා චිත්‍රපටිය ඇත්තරම මේක අනුකරණයක් මේ 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 දර්ශනයම මීට කලින් ඉංග්‍රීසි චිත්‍රපටයක තිරගත වෙලා තියෙනවා 1963 වර්ෂයේ තිරගත වුණා දෙවෙනි ජේම්ස් බොන් චිත්‍රපටිය ෆ්‍රොම් රෂියන් විත් ලව් කියන චිත්‍රපටිය මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරේ ටෙරන්ස් යන් කියන අධ්‍යක්ෂකවරයා මේ 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 දර්ශනයට පෙනී සිටියේ ෂෝන් කොනරි ගාමිණි ෆොන්සේකාගේ දර්ශනයට ඉංග්‍රීසි චිත්‍රපටිය පෙනී සිටියේ ෂෝන් කොනරි කියන නළුව හෝ ප්‍රසිද්ධ නළුවෙක් ඉංග්‍රීසි චිත්‍රපටයේ ෂෝන් කොනරි දුවනවා සිංහල ඔන්න බබෝ බිල් වෙනවා චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා දුවනවා ඉතින් ඒ ජේම්ස් බොන් චිත්‍රපටි ඒ දර්ශනය ඒ අයුරිම ලිනන් මොරාස් මහත්මයා විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා ඒ දර්ශනය වෙනුවෙන් විශාල ගාණක් දීලා හෙලිකොප්ටරයක් හයර් කරලා තියෙනවා ඒ දර්ශනය බලනකොට තේරෙනවා මොනතරම් අමාරුවෙන් මේ දර්ශනය රූපගත කරාද කියන එක ප්‍රේක්ෂකයන්ට තේරෙනවා ඒ තාක්ෂණය නැති කාලෙ 1970 කාලේ තාක්ෂණය අද නම් ඕක ග්‍රැෆික්ස් එකකින් දාන්න පුළුවන් මොන මොන හරි රිංගවන්න පුළුවන් නමුත් ඒ කාලේ මේ ඔක්කොම දෘෂ්ටි ප්‍රයෝග කරලා තියෙන්නේ කැමරාවෙන් විතරයි ඉතින් තවත් අපූරු දෙයක් සිදු වෙලා තියෙනවා ඒකත්
කියන්න ඕනේ මේ චිත්‍ර මේ දර්ශන රූපගත කරනකොට අහසේ ඉහළ අහසේ හෙලිකොප්ටර් එකේ ඉඳලා තියෙන්නේ දුෂ්ටය විදිහට රඟපාපු රෙක්ස් කොඩිප්පිලි මහත්මයා. ඉතින් එයා තමයි හෙලිකොප්ටරෙන් ගාමිණී පසුපස පන්නන්නේ. ඉතින් අහස උඩදී රෙක්ස් මහත්තයා කලන්තයක් ඇදලා තියෙනවා. සාමාන්‍ය මේ වගේ දේවල් සිද්ධ වෙන ස්වභාවික දේවල්. ඉතින් මෙයාට ඒක කරන්න අමාරු නිසා හෙලිකොප්ටරේ බිමට බාලා රෙක්ස් මහත්තයා තියලා ඒ රෙක්ස් මහත්තයා ඇඳගෙන හිටපු ඇඳුම් අඳවලා ඒ දර්ශනෙට පෙනී ඉඳලා තියෙන අහසේ දර්ශනෙට පෙනී ඉඳලා තියෙන්නේ සංස්කරණ ශිල්පී බර්නාඩ් රෙජිනෝල් මහත්මයා තමයි රෙක්ස් වෙනුවෙන් ඒ දර්ශනෙට පෙනී ඉඳලා සාමාන්‍ය ඒ වගේ දේවල් වෙනවානේ. ඉතින් මං කිව්වා මේ මේ චිත්‍රපටියේ විශේෂ ප්‍රයෝග රාශියක් තියෙනවා. චිත්‍රපටියේ ඉන්නවා භූතයෙක්. සෙම්බුවක හිර වෙලා ඉන්න භූතයෙක් එළියට ඇවිල්ලා කරන වැඩ රාශියක්ම දෘෂ්ටි ප්‍රයෝග වලින් කරලා තියෙනවා. ඉතින් මං කිව්වා වගේ කලින් වගේ අද කාලේ වගේ තාක්ෂණ නැති කාලේ කැමරාවෙන් තමයි මේ දෘෂ්ටි ප්‍රයෝග සියල්ලම කරලා තියෙන්නේ. ඒ භූතයාගේ චරිතය නිරූපණය කරලා තියෙන්නේ පියදාසු ජේකෝන් විසින්. ඉතින් ඒකේ සෑහෙන දෘෂ්ටි ප්‍රයෝග රාශියක් කැමරාවෙන් කරලා තියෙනවා. ඊට අමතරව මට දිනේෂ් කිව්වා මේ චිත්‍රපටියේ රූපගත කිරීම කරන්න කැමරා දෙකක් යොදාගත්තා කියලා. චිත්‍රපටියේ එලිමහන් දර්ශන සහ ඒවයි ඉෆෙක්ට්ස් කරලා තියෙන්නේ ඇරිප්ලෙක්ස් කියන කැමරාවෙන්. ඊට අමතරව ස්ටුඩියෝ එක ඇතුළේ කරන ඉෆෙක්ට් සියල්ලම සිදු කරලා තියෙන්නේ මිචෙල් 35 කියන කැමරාවෙන්. ගාමිණී පොන්සේකා පලසක් උඩ නැගලා යන දර්ශනයක් තියෙනවා. ඒවා ෂූට් කරලා තියෙන්නේ මිචෙල් කියන කැමරාවෙන්. පේනවනේ අද වගේ තාක්ෂණය නැති කාලෙත් කැමරාවලින් විතරක් දෘෂ්ටි ප්‍රයෝග මවලා චිත්‍රපට නිර්මාණය කරලා තියෙනවා. ඉතාම සාර්ථක චිත්‍රපටයක් තමයි ඔන්න බබෝ බිල් වෙනවා චිත්‍රපටය. මේ චිත්‍රපටයේ තිර නාටකය සකස් කරන තියෙන ලෙනින් මොනාස් විසින්මයි 1967 වර්ෂයේ තිරගත වුණා එම්.වි. රාමන් අධ්‍යක්ෂණය කරපු ජයසංකර් කේ.ආර්. විජයා සමග නාගේෂ් රඟපාපු පට්ටිනත්තල් භූතම් කියන දෙමළ චිත්‍රපටි. ඒ පට්ටිනත්තල් භූතම් කියන දෙමළ චිත්‍රපට අනුසාරයෙන් තමයි තිරනාටකයයි තිරනාටකය ලෙනින් මාස් මහත්මයා සකස් කරලා තියෙන්නේ. ඊට අමතරව කතාව හා දෙබස් රචනා කරලා තියෙන්නේ ආරියරත්න කහවිටයන් විසින්. ආම්බෙන් හම්බ වෙන සෙම්බුවක් නිසා සිදුවන සිද්ධි සමුදායක් වටා තමයි චිත්‍රපටිය ගලා යන්නේ. ගාමිණී පොන්සේකා ජෝවා වේක්‍රම මුළු චිත්‍රපටියම සිනහා ගන්වමින් ක්‍රියාදාමයන් වලින් චිත්‍රපටය සම්පූර්ණ කරලා තියෙනවා. මේ චිත්‍රපටි සංගීත අධ්‍යක්ෂණය කරා පීඑල්ඒ සෝම්පාල මහත්මයා විසින් ගීත ප්‍රබන්ධය කරලා තියෙනවා කරුණාරත්න අබේසේකරයන් සමග ධර්මසිරි ගමගේ විසින්. චිත්‍රපටියට මියුරු ගීත 8ක් අඩංගුණා. සියලුම ගීත අනුකරණ ගීත කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ගීත පටිගත කළා හැඳලපිහිටි විජය චිත්‍රාගාරය තුළ. චිත්‍රපටියේ ගීත ගායනා කළා ලතා වල්පොල, එච්.ආර්. ජෝතිපාල,
ඇන්ජලින් ගුණතිලක යන ගායක ගායිකාවන් විසින්. එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගායනා කරන මියුරු ගීතයක් මේ ජීවනයේ මුළු සංසාරයේ කියන ගීතය ලක්ෂ්මීකාන්ත් ප්‍රියාරලයා සංගීතවත් කරපු ප්‍රියාර කාගර චිත්‍රපටියනොත් ඇහුනද කියන ගීතය කල්යාණ්ජී ආනන්ද්ජී සංගීතවත් කළ රක්වාලා චිත්‍රපටයෙන්ද උපුටගෙන තියෙනවා. මේ ජීවනයේ මුළු සංසාරේ මේ ජීවනයේ අමතරව පැතුවාසේ අපද දෙනා කියන ගීතය ආර්.ඩී. බර්මන් සංගීතවත් කළ කැරවන් චිත්‍රපටියෙන්ද ජෝතිපාල සමග ඇන්ජලින් ගායනා කරන පහන්තිරේ ඇවිලෙන්නේ ගීතය ශංකර් ජයකිසන් සංගීතවත් කළ රිවා චිත්‍රපටියෙන්ද තමයි උපුටගෙන තියෙන්නේ. මේ සියලුම ගීත අදටත් එකසේ ජනප්‍රියයි. මේ චිත්‍රපටිය සරස සම්මානෙන්ද පිදුම් ලැබුවා 1976 සරසවී ජනතා සම්මාන උළෙලේදී ජෝතිපාල මහත්මයා ගායනා කරන මේ ජීවනයේ මුළු සංසාරයේ කියන ගීතය වෙනුවෙන් හොඳම ගීත රචක කරුණාරත්න අබේසේකරයන්ටත් හොඳම ගායනයට එච්.ආර්. ජෝතිපාලයන්ටත් සරසව සම්මානෙන් පිදුම් ලැබුවා. අපිට පුතා කරගෙන බොහොම කතා. ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ මන්සල්. අපිට පුතා නෙවෙයි මොන යකාවක් මානම් වෙන්න. තා කියන්නේ අපි චොකලට් තාපයක් නේද? සියලුම කාර්යයන්ගෙන් අංග සම්පූර්ණ වෙච්ච වාණිජ චිත්‍රපටයක් විදිහට තමයි ඔන්න බබෝ බිල් වෙනවා චිත්‍රපටය ඉතිහාසගත වෙන්නේ. ඉතාම සාර්ථක වුණා. සීමා සහිත සිනමා සමාගමට අයිති සිනමා හල් 20කදී චිත්‍රපටය පළමුවෙන්ම තිරගත වෙලා තියෙනවා. 286 වෙන චිත්‍රපටය විදිහට ඔන්න බබෝ බිල් වෙනවා චිත්‍රපටය ඉතිහාසගත වෙනවා. ඉතින් තවත් ලස්සන රසබර බයිස්කෝප් කතාවකින් මම ළඟදීම ඔබ හමුවට එනවා. එතකන් අපිත් සමග දිගටම රැඳී සිටින්න මම ඔබට කතා කරපු ජයරත්න ගල ගෙදර බොහොම ස්තුතියි. ආදරේ ආ ඔ පැතුවාසේ අපද දිනාවේ